සුබ උදෑසනක්. ඉතින් අදත් ඔබ මේ එකතු වෙලා එන්නේ සුවවත්කම විශේෂඥ වෛද්‍ය හමුවත් සමග. අදත් අපි කතා කරන්න යනවා හැමෝටම පොදු ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ පොදු ප්‍රශ්නය ගැන කතා කරන්න මම ආරාධනා කරා මහනුවර ප්‍රදේශයේ ඉන්න සුන්දර ආදරණීය වෛද්‍යවරියකට. ඇය තමයි ඩොක්ටර් සුරම්භිකා ඊරියගම. ආයිබෝන් ඩොක්ටර් සුරම්භිකා. ආයිබෝන් දුලිනි. අපි අද කතා කරන්න යන්නේ මං කියවන හැමෝටම තියෙන ප්‍රශ්නයක් කියලා. ඒක තමයි කොණ්ඩ හැලෙන එක. ඒ කියන්නේ ඔබගේ හිස කෙස් ගැලවී යාම ගැන. දැන් අපේ සායනවලට එනවා දවසකට අනිවාර්යෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි එනවා කොණ්ඩ හැලෙනවා කියාගෙන. ඩොක්ටර් සුරම්භිකාගෙත් ක්ලිනික්ස් වල වෙනසක් නැතුව ඇති මං හිතන්නේ. ඔව් දුලිනිම්, හරිම සුලභ ප්‍රශ්නයක්. මං හිතන්නේ දැන් කාලේ ඉස්සරටත් වැඩිය මිනිස්සු ඒගොල්ලන්ගේ කොණ්ඩේ ගැන රූප ස්වභාවය ගැන ගොඩාක් හිතන නිසා, ඒ ගැන කන්සර්න් නිසා කොණ්ඩේ යන එක ගැන වද වෙන, ඒ ගැන ප්‍රතිකාර හොයන, ඒ ගැන විසඳුම් හොයන මේ පිරිසත් එහා සමානම වැඩි වෙලා තියෙනවා. ඔව්, ඉතින් ඒ ප්‍රශ්න ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ සමසම්බන්ධ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් සුරම්භිකා ඊරියගම සමග. ඉතින් ඩොක්ටර් සුරම්භිකා, ඔය කොණ්ඩේ හැලෙනවා කියලා එන හැමෝටම ලෙඩක් නැහනේ. සමහර වෙලාවට සාමාන්‍ය විදිහටත් කොණ්ඩේ හැලියන්න පුළුවන් නේද? අපිට කියලා දෙන්නකෝ මොකද්ද මේ නෝමල් විදිහට කොණ්ඩේ හැලෙන එක ගැන. ඔව් දුලිනි, ඒ ගැන කතා කරන්න කලින් මම බොහොම සරල දෙයක් කියලා ඉන්න ඕනේ. මේ අපේ කොණ්ඩේ, අපිට හිතෙන්න පුළුවන් මේ කොණ්ඩේ කියන්නේ බාහිර දෙයක්, ශරීරයේ බාහිරින් ඇලවිලා වගේ තියෙන දෙයක් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි, කොණ්ඩේ කියන්නේ ජීවිතයක්. එතකොට අපි මිනිස්සෙක් වගේම මේ කොණ්ඩෙටත්, මේ හැම කොණ්ඩෙකටම ජීවන චක්‍රයක් තියෙනවා. අපි මේකට කියනවා හෙයා සයිකල් කියලා. ඉතින් මේ කොණ්ඩේ ගහට තියෙන මේ හෙයා සයිකල් එකේ කාල වකවානු තුනකට ගැන අපි කතා කරනවා. පළවෙනිම එක තමා මේ කොණ්ඩේ තියෙනවා growth phase එකක්, වර්ධන අවධිය. මේ කොණ්ඩේ ළමයෙක් වගේම මේ අවුරුදු ගාණක් ඇතුළත හොඳින් වර්ධනය වෙනවා, ප්‍රමාණයෙන් දිගින් වර්ධනය වෙලා වැඩිහිටි අවධියටපත් වෙනවා. මේකට අපි කියනවා growth phase එක කියලා. මේක කෙනාගෙන් කෙනාට වෙනස්. නමුත් බොහෝ වෙලාවට අවුරුදු 2ක්, 6ක් හෝ සමහර වෙලාවට 10ක් පමණ තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වර්ධන අවධියෙන් පස්සේ හැම කොණ්ඩේ ගහක්ම පොඩි විවේකයක් ගන්නවා. අපි කියනවා resting phase එකට යනවා. ඊට පස්සේ මේ කොණ්ඩ ගහ වැටිලා යනවා. සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත වගේම වර්ධනය වෙලා යම් කාලයකට පස්සේ මේ කොණ්ඩ ගහ අයින් වෙලා යනවා. ඊට පස්සේ මේ කොණ්ඩේ තියෙන ෆොලිකල් එක, එහෙම නැත්නම් අපි හෙයා එකේ මුලින් නැවත අර වගේම අලුත් කොණ්ඩ ගහක් වැවෙනවා. එතකොට මේකට තමයි අපි හෙයා සයිකල් එක කියලා කියන්නේ, මේ කොණ්ඩ ගහේ වර්ධන චක්‍රය. එතකොට ඕගලන්ට තේරෙනවා ඇති, අපිට නොපෙනුනාට, අපිට එකපාරටම නොතේරුනාට මේ හෙයා සයිකල් එක යනකොට හැම කොණ්ඩ ගහක්ම අවුරුදු කීපයකට පස්සේ වැටීමකට ලක් වෙනවා. එතකොට අපි කියනවා මේක හෙයා ෂෙඩින් එකක් වෙනවා කියලා. ඒ දැන් මේ අවුරුදු ගාණක් වර්ධන චක්‍රයේ තිබිලා මේ කොණ්ඩ ගහ වැටෙන්න පටන් ගන්නකොට, එකපාරටම කොණ්ඩ ගස් ටිකක් වැඩිපුර වැටෙනකොට ගොඩක් දෙනා කලබල වෙනවා මේක රෝගී තත්ත්වයක් කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි, ඒක අපි හැමෝම ස්වභාව ධර්මයට මූණ දීලා සිදුවෙන සිද්ධියක්. එතකොට කොණ්ඩේ මේ වැටීම, හෙයා ෂෙඩින් එක වැඩි වුණු පමණින්ම මේක රෝගී තත්ත්වයක් නෙවෙයි. කොණ්ඩේ ගහ වැටෙනකොට මම කිව්වා කලින් නිරෝගී කෙනෙක්ගේ මේ හෙයා එකේ ෆොලිකල් එකෙන්, රූට් එකෙන් නැවත නිරෝගී කොණ්ඩේ ගහක් වැවෙනවා. ඒ වැවෙන මේ සිද්ධිය අඩුවක් තිබුණොත්, මේ නැවත නිරෝගී කොණ්ඩ ගහක් ඒ ප්‍රමාණයට වැවුන් නැති වුණොත් අපිට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් එතකොට අපිට තේරෙනවා මේ කොණ්ඩේ අපිට තිබුණු ප්‍රමාණයටම වැවිලා නැහැ කියලා. අන්න ඒ වෙලාවට තමයි අපි මේ කොණ්ඩේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අර වොලියුම් එක අඩු වෙනවා කියන්නේ? හරියටම හරි. එක්කෝ ප්‍රමාණාත්මකව අඩු වීමක්, නැත්නම් ඔබට කණ්ණාඩියෙන් බැලුවාම කොණ්ඩේ ඩෙන්සිටි එක, අපි කියනවා මේ තිබුණ ප්‍රමාණයටම ඉස්කබල වැටෙන් වැහෙන්න කොණ්ඩේ නැ, තැනින් තැන පොඩි අඩුවක් තියෙනවා කියලා දැනුනොත් එතකොට තමයි අපි 얘 ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමෝගෙම යම්කිසි කෙස් ගාණක් දවසකට හැලිලා යනවා. හරි. ඔබ හරි. ඒ වැටෙන ප්‍රමාණයත් දුලිනි කෙනාගෙන් කෙනාට වෙනස්. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඉස්කබලේ කොණ්ඩගස් 50,000ක් ලක්ෂයක් පමණ තියෙනවා කියලා. ඒ කියන්නේ ෆොලිකල්ස්
කොණ්ඩ මුල් 50000ක් ලක්ෂයක් තියෙනවා කියලා ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. එතකොට මේ එක මුලකින් කොණ්ඩෙගස් එකක් හෝ දෙකක් තුනක් හතරක් වගේ වුණත් හැදෙන්න පුළුවන්. එතකොට මේක ජාන වලින්ම තීරණය වෙන දෙයක්. ඒ අණුව එක් එක් පුද්ගලයාගේ කොණ්ඩෙ මත තියෙන හිස මත තියෙන කොණ්ඩෙගස් ප්‍රමාණය වෙනස්. එතකොට හෙයා සයිකල් එකදී වැටෙන ප්‍රමාණයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එතකොට අපි සාමාන්‍ය වශයෙන් කියනවා කෙනෙක්ගේ දවසකට කොණ්ඩෙගස් 50ක් 100ක් අතර ප්‍රමාණයක් මේ හෙයා සයිකල් එකේ වෙනසත් එක්ක වැටෙන්න පුළුවන් කියලා. එතකොට තමන්ට වැටෙන නෝමල් ගාන බොහෝ අය දන්නවා. මම කොණ්ඩෙ පීරනකොට මන් නානකොට මෙච්චර පොඩි මෙච්චර ප්‍රමාණයක් වැටෙනවා කියන එක බොහෝ දෙනාගේ හිතේ තියෙනවා. එතකොට මේ තමන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික විදිහට කොණ්ඩෙ ගැලවෙනවා නම් තමයි අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඕ දැන් ඒක අපි හැමෝටම තියෙන බයක් නේද ඩොක්ටර් සුනම්බික. කොච්චර දැනගෙන හිටියත් සමහර දවස්වලට මටත් දැන් අර පොළවේ තියෙන ෆ්ලෝ එකේ තියෙන කෙස් ගස් ගාන ටික බාත්รูම් එකේ නානකට යන කෙස් ගස් ගාන ටික දැනගෙන අම්මෝ ලෙඩක්ද දන්නේ නැහැ කියලා බය හිතෙනවා. එතකොට ඩොක්ටර් සුනම්බික අර ඔය ලෙඩක්ද දන්නේ නැහැ කියලා අපි බය හිතෙනවනේ. ඒ වගේ වෙන්න බය හිතෙන්න වගේ තත්යකට පත් වෙනකොට මොනවද කොණ්ඩේන ලක්ෂණ? හරි. පළවෙනිම එක තමයි දුන්නේ දැන් අපි මෙච්චර වෙලා කතා කරේ සාමාන්‍ය කොණ්ඩේ හැලීමක් හෙයා ෂෙඩින් එකක් ගැන. එහෙම දී වෙලාවකදී මේක බලපාන්නේ මේ සිද්ධිය බලපාන්නේ මුළු ඔළුවටම සම්පූර්ණ ස්කැල්ප් එකටම. එහෙම නැතුව යම් විදිහකට ඔබට හිතෙනවා නම් මේ තැන් තැන් වලින් වැඩිපුර කොණ්ඩ යනවා කියලා, ඒ කියන්නේ ඔබට හිතෙනවා නම් තැන් තැන් වල කොණ්ඩ අඩුයි නිකන් රවුන් රවුන් එහෙම නැත්නම් පැචර්ස් විදිහට තැන් තැන් වල කොණ්ඩ අඩු වෙනවා කියලා තිබුණොත් ඒක ගැන අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්න ඕනේ. ඒ වගේම දැන් අපි සාමාන්‍ය විදිහට කොණ්ඩෙ හැලෙන එකේ දැන් තමන්ගේ සාමාන්‍යයෙන් හැලෙන්නේ 50ක් විතර නම් අවුරුදු ගාණක් තිස්සේ හදිස්සියේ මේ මාසයක් දෙකක් ඉඳලා කොණ්ඩෙගස් 100ක් 150ක් වැටෙනවා කියලා හිතෙනවා නම් එතකොට ඔබ පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කොණ්ඩෙ පීරනකොට නැත්තම් නානකොට කොණ්ඩෙ අහුරු විදිහට පුකුරු විදිහට ක්ලම්ප්ස් වගේ ගැලවෙනවා නම් ඒත් ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම දැන් සමහර වෙලාවට අපිට කොණ්ඩේ එහෙම විශේෂයෙන් ගැලවෙනවා වැටෙනවා කියලා නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබ මේ කණ්ණාඩියෙන් මිරර් එකෙන් බලනකොට කොණ්ඩේ ඝනකම අඩු වෙලා ඔබේ හිස් කබල ඇතුලෙන් පේනවා කියලා හිතුනොත් ඒ කියන්නේ හෙයා ඩෙන්සිටි එක නැත්තම් කොණ්ඩේ ඝනත්වය අඩු වෙලා. එතකොට ඔබට නොදැනීම කොණ්ඩේ මුලට පොඩි යම් රෝගී තත්වයකට භාජනය වෙලා වෙන්න පුළුවන්. අන්න මේ කියන අවස්ථාවලදී අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොණ්ඩයක් තියෙන කෙනෙක්ට 50ක් 100ක් වැටුණාට ගොඩාක් හැලෙනවා නම් තැන් තැන් වලින් කොණ්ඩ හැලෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක හොඳයි. ඔබ හරි. එතකොට දැන් ඩොක්ටර් සුරම්බිකා කිව්වනේ අර තැනින් තැන කොණ්ඩ යන එක ගැන. දැන් අර අම්මල ගොඩාක් බය වෙලා අපි ගාවට එන ප්‍රශ්නයක් තමයි ඔය තැනින් තැන කොණ්ඩ යන එක. අපි උඳුගොව කෑව කියලා කියන්නේ. චුට්ටක් අපිට කියන්නකෝ මොකද්ද මේ උඳුගොව කෑව කියලා අපි හඳුන්වන්නේ කොහොමද වෙන්නේ? උඳුගොව කනවා කියලා කියන එක අපි ඉස්සර කාලේ ඉඳලා පරම්පාරිකව පාවිච්චි වෙන වචනයක්. මේකෙන් පොඩි වැරදි අදහසක් එනවා. මේක සතෙක්ගෙන් එන එකක් කියලා. ඒක තමයි ගොඩාක් වෙලාවට අම්මලා බය වෙන්නේ. නමුත් තුලිනි ඔබ දන්නවා උඳුගොව කනවා කියන එක සතෙක්ින්ද විසබීජයක්ින්ද එන එකක් නෙවෙයි. මේක තමන්ගේ ප්‍රතිශක්ති පද්ධතියේ පොඩි වෙනසක්ින්ද එන එකක්. අපි හැමෝටම අපේ ඉමුන් සිස්ටම් එක එහෙම නැත්නම් ප්‍රතිශක්ති පද්ධතිය සාමාන්‍යයෙන් හොඳ සමතුලිතතාවයක පවතිනවා. විවිධ හේතු ජානමය බලපෑම් සහ තවත් පාරිසරික හේතුන් මත මේ ඉමුන් සිස්ටම් එකේ නැත්නම් අපේ ප්‍රතිශක්ති පද්ධතිය පොඩි වෙනස්කම් වලට බලපාන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී මේ ප්‍රතිශක්තිය අපේ ප්‍රතිශක්ති පද්ධතියෙන් අපේ සාමාන්‍ය කොණ්ඩේ මුලට පොඩි ඇටෑක් එකක් එනවා, පොඩි ප්‍රහාරයක් එනවා. එතකොට මේ යම් මේ හිස්කබලේ සමහර තැන්වල කොණ්ඩෙ මුල් බුරුල් වීමකට ලක් වෙලා ඒ තැන්වල කොණ්ඩෙ හැලියාමක් එනවා. එතකොට සරල වශයෙන් කිව්වොත් උඳුගොව කනවා කියලා එකදී වෙන්නේ අපේ ප්‍රතිශක්ති පද්ධතිය අවශ්‍ය ප්‍රමාණයට වැඩි අධිසක්‍රීය වෙලා මේ කොණ්ඩෙට ඒක අහිතකර විදිහට බලපෑමක්. මගේ හැවදාම හිතනවා මොකද මේ උඳුගොව කෑවා කියන වචනේ කොහෙන්ද ආවේ, කොහේවත් සම්බන්ධයක් නැති වචනයක් නේ කියලා. ඒක තමයි, ඒක ඇත්තටම හිතා ගන්න අමාරුයි. නමුත් ඒක දැන් අපේ සමාජයේ තියෙන වචනයක් හින්දා එතනින් අපිට මිදෙන්නත් ටිකක් අමාරුයි. නමුත් මේක විස බීජකින් එන එකක් නෙවෙන කිව්වම අපේ ගැටලු ගොඩක් निराකරණය වෙනවා. මොකද මේක කෙනෙක්ගෙන් කෙනෙක්ටවත් එහෙම නැත්තම් තියෙන කෙනාගෙම වෙන තැනකටවත් මේ අල්ලලා හෝ ගෑවීම හින්දා බෝ වෙන්න පුළුවන් තත්වයක් නෙවෙයි. මේක තමන් ඇතුළින්ම විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්.
තව එකේ අනිවාර්යෙන් සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ගත්තොත් එහෙම වැඩි ප්‍රතිශතයකින් නැවත කොණ්ඩේ වැවීමක් ඒ තැනම සිද්ධ වෙනවා නේද? අනිවාර්යයෙන් මේක තමයි අපි ගොඩක්ම දැනගන්න ඕන එක. මේක අපි බය ඇත්තටම මෙහෙම තනින් තනින් කොණ්ඩේ යනවා දක්නකොට ඒක ගැන අපි හිත කලබල වෙනවා බය වෙන එක බොහොම සාධාරණයි. නමුත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා අපි ගොඩක් ස්ට්‍රෙස් වුණොත් අපි මේ ගැන ගොඩාක් ආතතියට පත් වුණොත් ඒක අපිට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මේ නැවත කොණ්ඩේ වැවීමට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන ගොඩාක් කලබල වෙන්න ඕනේ. දුලිනි කිව්වා වගේ ගොඩක් අයගේ ගොඩක් ප්‍රතිශතයකගේ අපි මුකුත් නොකරත් සාමාන්‍ය ප්‍රතිශක්ති පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් එක්කම නැවත තිබූ තත්ත්වයටම කොණ්ඩය සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි අර එහෙම වැවෙන්නේ නැහැ වගේ නම් කරන ප්‍රතිකාර ගැන කතා කරා ડોක්ටර් සුරම්මික. ඔව්. ඇත්තටම මේ අපිට මේ බොහොම මේ විශ්වාසයෙන් කියන්න පුළුවන් ලෝකේ පුරාම කරපු විද්‍යාත්මක පර්යේෂණවලින් සාක්ෂි ඇතුව එවිඩන්ස් බේස් විදිහට අපිට කියන්න පුළුවන් මේ මේ උඳුගොව කණ එකට සාර්ථකව ඔප්පු කරපු ප්‍රතිකාර තියෙනවා. සමහර මේක මම කියන්නේ 100%ක්ම නෙවෙයි නමුත් බහුතරයක් රෝගීන්ට විශේෂයෙන්ම රෝගී අවස්ථාවේ මුලදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණොත් ඔබට තියෙන පැල්ලමක් දෙකක් නම් ඔබට සම්පූර්ණ 100%ක් සුවය ලබා ගන්න chance එක තමයි වැඩි. ඉතින් අපිට මේ වෙලාවේදී එක එක පුද්ගලයාගේ තත්වයේ අනුව භාවිතා කරන බෙහෙත් එක වෙනස් සාමාන්‍ය තත් විදිහටම මේ සඳහා අපි සමහර වෙලාවට ආලේප කරන ප්‍රතිකාර විතරක් පාවිච්චි කරනවා. නමුත් වැඩිපුර යනවා නම් පැල්ලම් එකට දෙකට වැඩිය තියෙනවා නම් අපි ඇඟ ඇතුළට ශරීරයේ ඇතුළට දෙන ඖෂධ විශේෂයෙන්ම මේ අපේ ඉමුන් සිස්ටම් එක ප්‍රතිශක්ති පද්ධතිය පොඩි වෙනස් වීමකට ලක් කරන්න පුළුවන් විවිධාකාර ඖෂධ තියෙනවා. ඒ වගේම මේ ගාන ප්‍රතිකාර ඖෂධවලින් ලැබෙන ප්‍රතිකාර අඩු නම් සමහර වෙලාවට අපි පොඩි ඉන්ජෙක්ෂන්ස් වලට පවා යොමු වෙන්න පුළුවන්. මේ ඔක්කොගේම එකතුවක් විදිහට බොහෝ දෙනාට සාර්ථකව අපිට මේක මැඩලන්න පුළුවන්. එතකොට ඇත්තටම අර චූටි චූටි රුපියල් 100 වගේ එන උඳුගොව්වක් ඇවක් කියන පැල්ලම් ගැන විශේෂයෙන් බයක් ඇති කරගන්න ඕනේ නැහැ නේද? නැහැ. කොහෙත්ම නැහැ. නමුත් ඒකේ මට දෙන්න ඕනේ පණිවිඩය තමයි මේ උඳුගොව්ව කනවා කියන එක සුළු දෙයක් වුණාට මේක කාලයක් තිස්සේ තිබුණොත් ක්‍රොනික් වුණොත් එතකොට ප්‍රතිකාරවලට දෙන රෙස්පොන්ස් එක දක්වන ප්‍රතිචාරය අඩුයි. ඒක නිසා ඔබට උඳුගොව්ව කන තත්වයක් ගැන සැකයක් තියෙනවා නම් ඉක්මනින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන එක කොහොමටත් හොඳ දෙයක්. එතකොට ડોක්ටර් සුනම්බිකා දැන් අපි කතා කරේ ඔය තනින් තන කොණ්ඩ යන එක ගැනනේ. තවත් මොනවද අපිට ඔය වගේ සුලභව දකින්න තියෙන තනින් තන කොණ්ඩ යන අවස්ථා? ඔව්. එතකොට දුලිනි දැන් ඔය උඳුගොව්ව කනවා කියන එක ඇත්තටම පෙනුමට රවුම් රවුම් කොණ්ඩ ගියාට ඒ අදාළ පුද්ගලයාට ඒකේ කිසිම අපහසුතාවයක් නැහැ. හිස් කබලේ හෝ කිසිම කැසීමක් රිදීමක් මොකුත්ම නැහැ. නමුත් සමහර අවස්ථා තියෙනවා ඒ අවස්ථාවලදී තැනින් තැන කොණ්ඩේ යන එකට අමතරව ඉස්කබලේ වෙනස්කම් තියෙනවා. එතකොට ඔබේ ඉස්කබලේ කැසීමක්, දැවිල්ලක්, කැක්කුමක් වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේම බලනකොට ඉස්කබලේ වෙනසක් රතු වෙලා නම් එතන පොතු යනවා නම් අවර්ණ දුර්වර්ණ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒ කියන්නේ ඔබේ ඉස්කබලේ ඇතුලෙන් හමේ ඇතුලෙන් යම් යෝගී තත්වයක් යම් රෝගී තත්වයක් පැවතිනවා. අන්න ඒ වගේ නම් මේ කොණ්ඩේ යාමත් සමගම ඉස්කබලේ වෙනසක් තියෙනවා නම් ඔබට එතන යම් සංවේදනාවේ වෙනසක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමු වෙන්න ඕනේ. එතකොට දැන් ඔය අපි කතා කරේ අර තනින් තන කොණ්ඩ යන එකනේ. දැන් සමහරු ඉන්නවා ડોක්ටර් මගේ කොණ්ඩේ හොඳටම අඩු වෙලා. අහුරු අහුරු යනවා. හැබැයි අපි බැලුවාම මෙහෙම අර රුපියල් 100 වගේ එහෙම තනින් තන නැහැ. ඒ වගේ රෝගී තත්ත්වයක් ආවොත්. හරි. ඒක තමයි මම හිතන්නේ ගොඩක් සුලභ අපිට තියෙන්නේ. කොණ්ඩේ ගොඩක් යනවා. නමුත් බැලූ බැල්මට කොහෙවත් එහෙම අඩුවක් පේන්නේ නැහැ. නමුත් අදාළ පුද්ගලයා දන්නවා මට ගොඩාක් කොණ්ඩේ යනවා කියලා. මේ වගේ දේව තත්වයකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. පළවෙනි එක තමයි දුලිනි දැන් කොණ්ඩෙටත් අපේ ශරීරයට බලපාන සාධක සියල්ලම කොණ්ඩේ නිරෝගීකමටත් බලපානවා. එතකොට අපේ ඇඟ ලෙඩ වුණොත් එහෙම නැත්නම් අපේ හිත ලෙඩ වුණොත් ඒක අහිතකර විදිහට කොණ්ඩෙට බලපාන්න පුළුවන්. අපි මේ තත්වයට කියනවා ටිලෝජන් ඉෆ්ලූවියම් කියලා. ඒ කියන්නේ අපි හිතන්න ඔබට තද
වුණා තද වෛරස් වුණා උදාහරණයක් වශයෙන් ඩෙංගු එහෙම නැත්නම් කොරෝනා වගේ වෛරස් වුණක් හැදෙනවා ඒ වගේ වෙලාවකදී මේ රෝගී තත්වයට මාස කීපයකට දෙකකට තුනකට හතරකට පස්සේ ඉතාම තදින් හිසකෙස් හැලීමක් ඇති වෙන්න පුළුවන් මේක ඇත්තටම මේ උණකට විතරක් නෙවෙයි අපේ ශරීරයට බලපාන ගොඩාක් හේතු වින්දා මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඒක ඔපරේෂන් එකක් වෙන්න පුළුවන් දරු ප්‍රසූතියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හිතට බලපාන තද ස්ට්‍රෙස් එකක් ආතතියක් ඒ කියන්නේ තමන්ට කිට්ටු කෙනෙක්ගේ මරණයක් ඩිවෝස් එකක් එහෙම නැත්නම් විභාගයකට ගොඩාක් ස්ට්‍රෙස් වීමක් මේ වගේ ගොඩාක් හේතු තමන්ගේ ශාරීරියේ නිරෝගීතාවයට බලපාන ගොඩාක් හේතු හින්දා මාස කීපයකට පස්සේ කොණ්ඩේ හැලීමක් හැදෙන්න පුළුවන් ඒ වගේම දැන් ශාරීරියේ සමබරතාවයට නිරෝගීතාවයට බලපාන විශේෂ හෝමෝන තියෙනවා මේකෙන් එකක් අපි මම නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ දන්නවා තයිරොක්සින් හෝමෝනිය. තයිරොක්සින් හෝමෝනේ සමතුලිතතාවය හරි ලෙවල් එකක් තියෙන එක මුළු ශරීරයටම බලපානවා. කොණ්ඩිටත් ඒක ඒ වගේමයි. තයිරොයිඩ් හෝ ග්‍රන්ථිය ඔබ දන්නවා ඒකේ ක්‍රියාකාරීත්වය වැඩිවීමක් හෝ අඩුවීමක් කියන අවස්ථා දෙකේම කොණ්ඩයෑමකට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම සමහර දීර්ඝකාලීන පවතින රෝගී තත්ත්ව වලට බලපාන පුද්ගලයෝ ඉන්නවා. මේ වගේ දීර්ඝකාලීනව ඉන්න රෝගී තත්ත්ව වල ඉන්න කට්ටියටත් ක්‍රොනික් හෙයා ලොස් එකක් දිගට පවතින සුළු හෙයා හැලීම් තියෙන්න පුළුවන්. මීට අමතරව මං හිතන්නේ අපි 얘ගෙන වෙනම කතා කරන්න ඕනේ හෝමෝන පැටර්න්ස් නිසාම හෝමෝන පැටර්න් එකක් හින්දම තියෙන හිසකෙස් හැලීමුත් තියෙනවා. එතකොට ડોක්ටර් සුනන්දිකාර අපි කතා කරානේ අර මානසික හරි එහෙම නැත්නම් කායික පීඩනයකින් පස්සේ අපේ කොණ්ඩේ හැලෙනවා කියලා සාමාන්‍ය උණක් හරි ඒ වගේ මානසික පීඩනයක් හරි වෙලා මාස දෙක තුනකට පස්සේ ගොඩාක් කොණ්ඩේ හැලෙනවා. ඒ අවස්ථාවේදී අපි මොකද්ද කරන්න ඕනේ? අපිට මොන හරි විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් කරන්න දේවල් තියෙනවද? ඔව්. ඇත්තටම ඒ ගැන අනියත බියක් ඇති කරගන්න අවශ්‍යම නැහැ. මොකද නිරෝගී පුද්ගලයෙක්ගේ ශරීරයේ තියෙන తాවකාලික රෝගී තත්ත්වයක් හින්දා ඇතිවෙන මේ කොණ්ඩියාම අනිවාර්යයෙන්ම නිවැරදි තත්ත්වයට පත් වෙනවා. යථා කාලයේදී නිවැරදි තත්ත්වයට පත් වෙනවා. එතකොට අපි ඒ ගැන පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා මම දන්නවා ඒක හරිම බය හිතෙන දෙයක්. තමන්ගේ කොණ්ඩේ ගොඩාක් කැලෙනකොට අහුරුහුරු කැලෙනකොට අපි ගොඩාක් මේ වරී වෙනවා කට්ටි බය වෙනවා සම්පූර්ණයෙන්ම තට්ටි පෑදේ කියලා. නමුත් කොයිම වෙලාවකවත් එහෙම වෙන්නේ නැහැ. මොකද මෙතනදී වැඩිපුර තියෙන හෙයා ෂෙඩින් එකක් මේ කොණ්ඩේ වැටුණට ඕගොල්ලන්ගේ ඉස්කබලේ තියෙන නිරෝගී හෙයා ෆොලිකල් එකෙන් නැවත ඔබට කොණ්ඩේ හදලා දෙනවා. ඒ සඳහා අපි පොඩි ඉවසීමකින් ඉන්න වෙනවා. මාස දෙක තුනක් යනකොට බොහෝ වෙලාවට යථා තත්ත්වයටපත් වෙනවා. නමුත් අපි මේ తాවකාලිකව මේ මාස දෙක තුනට සාමාන්‍යයෙන් පොඩි සාත්තුවක් පොඩි සපෝට් එකක් අපි කොණ්ඩෙට අපි දෙනවා. මොකද අලුතෙන් එන කොණ්ඩෙට සමතුලිත පෝෂණයක් ලබා දුන්නොත් අපේ මේ කොණ්ඩේ ආපහු එන එක අපිට ඉක්මන් කරගන්න සහ මේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒකින්ද මම සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ වෙලාවදී අපි සමහර වෙලාවට මේ විටමින් සහ ඛනිජ ලවණ එහෙම නැත්නම් අපි කියනවා මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් සප්ලිමන්ට් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ වගේ වෙලාවදී සමහර වෙලාවට අපේ තරුණ ළමයි මේ ගැන ගොඩක් වද වෙලා අනවශ්‍ය විදියට හෙයා ට්‍රීට්මන්ට්ස් වලට යන වෙලාවල් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ දැන් මේවක සංවේදී වෙලාවක්. ඔබේ ස්කබලත් ඔබේ හෙයා මේ ෆොලිකල් එකත් සංවේදී අවස්ථාවක ඉන්න වෙලාවට අපි අනවශ්‍ය බරක් අනවශ්‍ය කරදරයක් කොණ්ඩෙට කරන්න හොඳ නැහැ. ඒකින්ද මේ වෙලාවේදී කොණ්ඩේ බොහොම පරිස්සමෙන් ජෙන්ට්ලි බලා ගන්න ඕනේ මෘදු ෂැම්පෝ වර්ගයක් භාවිතා කරලා අනවශ්‍ය විදිහට මේ හීට් ට්‍රීට්මන්ට් වලට යන්නේ නැතුව සමතුලිත ආහාර වේලක් අරගෙන පොඩි සප්ලිමන්ට් එකක් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන විදිහට අරගෙන ඉවසීමෙන් ඉන්නකොට අපි මේක යථා තත්ත්වයට පත් කරගන්න එක ලේසි.
ඇත්තටම ඩොක්ටර් සුරම්බිකා හොඳ දෙයක් ඔයා කිව්වේ අර කලබල වෙලා ගොඩාක් ට්‍රීට්මන්ට්ස් අන්තිමට සල්ලිත් වියදම් කරගෙන මානසිකවත් වැටිලා ගොඩාක් දේවල් කරගත්තු අය අපිට එනවා නේද? ඔව්. ඉතින් ඒක හරිය වැදගත් අර කලබල වෙන්නේ නැතුව නිවැරදිව රෝගිය අඳුරා ගන්න පුළුවන් වෛද්‍යවරයෙක් ගාවට යන එක. අනිවාර්යයෙන්ම. ඔව්. ඇත්තටම අපි අද කතා කරා වැදගත් දේවල් ටිකක් ඒ තමයි ඔබේ කොණ්ඩය සාමාන්‍ය විදිහටත් වැටෙන්න පුළුවන්. අපේ මොකද මේ අපේ කෙස් ගසකට ජීවන චක්‍රයක් තියෙනවා. ඉතින් ඒක හැලියන්න පුළුවන් කියලා ඩොක්ටර් සුරම්බිකා අපිට කියලා දුන්නා. ඉතින් මද විරාමයකට ගිහිලා මේ වගේම තවත් වැදගත් කාරණා කීපයක් කතා කරන්න නැවතත් අපි හමු වෙමු. ඔබ මේ එක්ව සිටින්නේ සුවවත්කම වෛද්‍ය සාකච්ඡාව සමග. අද අපි කතා කරන්නේ කොණ්ඩය හැලියාම සම්බන්ධයෙන්. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් සමග අද එකතු වෙන්නේ චර්මවේද සමසම්බන්ධ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් සුරම්බිකා ඊරියගම. ඉතින් ඩොක්ටර් සුරම්බිකා, දැන් අපි කතා කරානේ විවිධ හේතු, හෝමෝන හින්දා වෙන්න පුළුවන්, එතකොට අපේ මොනහරි ඇඟේ තියෙන වෙනත් කායික හෝ මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, උඳුගොව කාල වෙන්න පුළුවන්, මේ වගේ දේවල් හින්දා හැලිලා යන්න පුළුවන් කියලා. ඩොක්ටර් සුරම්බිකා, දැන් මේ දවස්වල අපිට ගොඩාක් ලෙඩ වෙන දෙයක් නේ අර තට්ටි පෑදෙනවා කියලා. අපේ විශේෂයෙන් තරුණ පුතාලා නේද, තරුණ දරුවෝ එනවා මේ තට්ටිය පෑදෙනවා කියලා. සමහර වෙලාවට අවුරුදු 18යි 19යි 20යි 25යි ලස්සනම වයස. එනට ඒගොල්ලෝ මානසිකව ගොඩාක් වැටෙනවා මේ තට්ටේ පෑදීගෙන එනකොට. අපිට චුට්ටක් මේක ගැන කියන්නකෝ. මොකද්ද මේ අර අම්මට තාත්තාගේ පැත්තෙන් එන තට්ටේ පෑදීම ගැන? ඔව් දුල්නි, ඒ දැන් ඔබ මේ අපි සාමාන්‍ය විහාරයේ තට්ටේ පෑදීම කියන එකට අපි විද්‍යාත්මකව කියනවා පැටර්න් හෙයා ලොස්, එහෙම නැත්නම් ඇන්ඩ්‍රොජෙනික් ඇලෝපීෂියා කියලා. එතකොට අපි ඇත්තටම මේක සාම්ප්‍රදායිකව පිරිමි පාර්ශ්වය ගැන කතා කරාට ඒක එහෙම නෙවෙයි. මේක ගැහැණු පිරිමි පාර්ශ්ව දෙකටම බලපාන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මෙතනදී වෙන්නේ ඇත්තටම අපි දැන් කලින් කතා කරා මේ කොණ්ඩේ එන්නේ හමේ යටින් තියෙන කොණ්ඩේ මුල නැත්තම් හෙයා ෆොලිකල් එක කියන එක ගැන. එතකොට මේ හෙයා ෆොලිකල් එකට ඇතිවන හෝමෝන බලපෑම නිසා මේ කොණ්ඩේ මුල ක්‍රමක්‍රමයෙන් පොඩි වීමකට ලක් වෙනවා. මේක හැමෝටම වෙන දෙයක් නෙවෙයි දුන්නේ. මේකට ජාන බලපෑමක් තියෙනවා. ඒක අපි කියන්න ඕනේ, මං හිතන්නේ ඕනෙම කෙනෙක් දන්නවා මේක ආරයට එනවා කියලා. නමුත් මේක පියපාර්ශ්වයෙන් විතරක් නෙවෙයි, මව්පාර්ශ්වෙනුත් එන්න පුළුවන්. ඉතින් මේ ජාන බලපෑම තියෙන කෙනෙක්ගේ කොණ්ඩේ මුල අපේ තියෙන පිරිමි හෝමෝන, එහෙම නැත්නම් ඇන්ඩ්‍රජන්ස් අපි කියමුකෝ ටෙස්ටොස්ටරෝන් කියලා, ඒ වගේ මේ පිරිමි හෝමෝනවලට අධි සංවේදීතාවයක් දක්වනවා. එතකොට බොහෝ වෙලාවට හෝමෝන ලෙවල් එකේ හෝමෝන ප්‍රමාණය වැඩිවීමකට වැඩිය මෙතනදි වෙන්නේ මේ කොණ්ඩේ මුල තියෙන ග්‍රාහකයෝ නැත්තම් රිසෙප්ටර්ස් මේ හෝමෝනවලට ටිකක් සෙන්සිටිව් සංවේදී වැඩි. එතකොට කාලයත් එක්ක මේ අපේ හෙයා ෆොලිකල් එක ක්‍රමක්‍රමයෙන් කුඩා වීගෙන යනවා. අපි කියනවා මයිනේචරයිසේෂන් කියලා. එතකොට මේ කුඩා වෙන හෙයා ෆොලිකල් එකෙන් නිපදවන අලුත් කොණ්ඩේ ප්‍රමාණාත්මකවම පොඩි, දිගෙනුත් අඩුයි, විෂ්කම්බේනුත් අඩුයි, බොහොම කුඩා කොණ්ඩේ තමයි එන්නේ. ඉතින් මේ අපි කියපු හෙයා සයිකල් එක යන්න එක එක සයිකල් එකෙන් එකට මේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කාලයත් එක්ක අපේ කොණ්ඩේ තුනීවීමක්, කොටවීමක්, දික් නොවීමක් අපිට පේන්න තියෙනවා. ඒවත් තවත් කාලයක් ගියාට පස්සේ මේ කොණ්ඩේ එච්චරටම පොඩි, මේක ඉස්කබලින් මතුපිටට එන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවලදී අපේ කොණ්ඩේ, අපේ හිස්කබලේ කොණ්ඩේ නැති තැන් අපිට හිමීට පේගන්න යනවා. ඒක තමයි සාමාන්‍ය විවහාරයේ තට්ටි පෑදීම කියන එකට තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම. කියන්නේ අපේ කොණ්ඩේ මුල හෝමෝනවලට දක්වන අධි සංවේදීතාවය නිසා කොණ්ඩේ මුල ක්‍රමක්‍රමයෙන් පොඩි වීමකට ලක්වීමක් තමයි වෙන්නේ. එතකොට ඔය දැන් ඔය පැටර්න් හෙයා ලොස් එක, එහෙම නැත්නම් අපි කියනවානේ ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපේෂියා කියලා නේද, ඒකයි අර අපි කලින් කියපු කොණ්ඩය අනේකයි දෙක වෙන් කරලා කොහොමද කෙනෙක් අඳුරගන්නේ? හරි. එතකොට දැන් මේ පැටර්න් හෙයා ලොස් එකදී අපිට මේ ගොඩාක් කොණ්ඩෙ යනවා කියන එක කෙනෙක්ට එකපාරට පේන නෝටිස් වෙන දෙයක් නෙවෙයි. ඒගොල්ලොන්ට අර කොණ්ඩෙ අහුරු අහුරු යන ගතියක්, තැන් තැන් වලින් එහෙම යන ගතියක් නෙවෙයි තේරෙන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ ක්‍රමක්‍රමයෙන් කොණ්ඩේ ඩෙන්සිටි එකේ අඩුවීමක්, ඝනත්වයේ අඩුවීමක්.
එතකොට කොණ්ඩේ බලනකොට ඉස්සර තරම් ඔළුවේ කොණ්ඩේ පිරිලා නැහැ. බොහොම තුනී වීමක් දකින්න පුළුවන්. ඒ වගේම වොලියුම් එකේ අඩුවක් තියෙන්න පුළුවන්. පොනි ටේල් එකක් බැඳහම නැත්තම් කොණ්ඩේ බැඳහම ඒ වොලියුම් එක අඩුයි කියන එකත් අපිට තේරෙනවා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ කොණ්ඩේ තුනී වීමක් තමයි මෙතන තියෙන්නේ. කොණ්ඩේ වැටීමකට වැඩිය. අමාරු පිරිමි ළමයි ගෙන නළල දෙපැත්තෙන් වැඩිපුර යනවා හිස් මුදුනේ වැඩිපුර යනවා කියලා තේරෙනවා. හරි. ඔව් ඒක ඇත්තටම මේ පිරිමි ගැහණු දෙපාර්ශවයට බලපාන විදිහේ පොඩි වෙනසක් තියෙනවා ඔබ කිව්වා වගේ. පිරිමි ළමයින්ගේ මේකේ පළවෙනියටම වෙන්නේ ෆ්‍රන්ට් හෙයා ලයින් එක මේ සයිඩ් එකේ නළලේ දෙපැත්තෙන් තියෙන හෙයා ලයින් එක ක්‍රමක්‍රමයෙන් පස්සට යනවා. ඒතර නළල පළල් වීමක් වගේ පේන්න පුළුවන්. ඒ වගේම ඒත් එක්කම නැත්තං ඊට පොඩ්ඩක් පස්සේ හිස් මුදුනින් කොණ්ඩේ තුනී වීමක් වෙනවා. එතකොට මේ කාලයත් එක්ක මේ දෙකම හිස් මුදුනින් යන එකත් වැඩි වෙලා නළල දෙපැත්තෙනුත් වැඩි වුණාම දෙක එකතු වෙලා මුළු සම්පූර්ණ ඉස්සරහා කොණ්ඩේ සම්පූර්ණයෙන්ම නැතිවීමකට යනවා. නමුත් කාන්තා පර්ශ්වයේ මේ විදිහට අපිට හුඟක් වෙලාවට දකින්න මෙහෙමත් තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් වෙලාවට පිරිමි අයගේ තරම් තට්ටේ පෑදීමක් ගෑනු අයගේ පේන්නේ නැහැ. නමුත් පළවෙනියටම අපි දකින ලක්ෂණය තමයි අපි කියනවා මේ කොණ්ඩේ පීරනකොට ගොඩක් අය රොදයක් තියෙනවා. කොණ්ඩේ මැද පාටින් එකක් තියෙනවා. මේ රොදේ පළල ඉන්ඩේන්ඩ පළල් වීමක් වෙනවා. ඒ වගේම ඉස් මුදුනේ මැද හරියේ කොණ්ඩේ තුනී වීමක් තියෙනවා. මේක තමයි කාන්තාවන්ගේ දකින්නේ. එතකොට ඩොක්ටර් සුරම්භිකා දැන් ඒ අපි කතා කරේ පැටර්න් හයාලොස් හරි ඇන්ඩ්‍රොජෙන්ටික් ඇලෆිෂියා කියන්නේ අපේ ජානයි හෝමෝනයි සම්බන්ධ වෙලා එන දේවල්. එතකොට දැන් වෛද්‍යවරයෙක්වට ගියාම ඔයාට තියෙන්නේ මේ රෝගේ ඔයාට තියෙන්නේ මේ රෝගේ කියලා අඳුර ගන්න මොන හරි බ්ලඩ් ටෙස්ට් කරනවද මොන හරි විශේෂ පරීක්ෂණ තියෙනවද වෛද්‍යවරයෙක් කරන ඔය හයා ඩිසෝඩර් එක එහෙම නැත්නම් රෝගේ හඳුන ගන්න? ඔව්. ඇත්තටම මේ ගොඩාක් වෙලාවට විශේෂඥ චර්ම වෛද්‍යවරයෙක්ට මේ වගේ රෝගියෙක් දැක්කහම බොහෝ වෙලාවට සායනික පරීක්ෂණයක් මගින්ම සමහර රෝගී තත්ත්ව අඳුරගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ සඳහා පුහුණුව ලබලා තියෙනවා. නමුත් සමහර වෙලාවලට අපි යොමු වෙනවා ඩර්මටොස්කොපි පරීක්ෂණයකට. ඒ කියන්නේ අපිට තියෙනවා මේ හිස් කබල සහ කොණ්ඩේ මැග්නිෆයි කරලා ලොකු කරලා බලන්න පුළුවන් පොඩි උපකරණයක්. මේකෙන් ඔබේ හිස් කබලත් කොණ්ඩෙත් බැලුවාම අපිට ලොකු කොඩ නිගමනයකට එන්න පුළුවන් මේක කොයි පැත්තට යන කොණ්ඩේ හැලීමක්ද කියලා. එහෙමත් බැරි වෙලාවලදී අපි බයොප්සි පරීක්ෂණයකට යොමු වෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම සුළු හම කොටසක් අයින් කරලා මේක අපි ලැබ් එකට රසායනාගාරයට යවලා ඒකට කරන විශේෂ පරීක්ෂණයකින් කොණ්ඩිගස්වල මුල හොඳින්ම නිරීක්ෂණය කරලා අපිට සමහර වෙලාවට නිගමනවලට එන්න වෙනවා. මේක ගොඩක් වෙලාවට මේ ඇන්ඩ්‍රොජෙනටික් ඇලපීෂියා වලට කරන එකක් නෙවෙයි. නමුත් මං කිව්වේ අර හිස් කබලේ වෙනසක් තියෙනවා නම් තැන් තැන්වල යනවා නම් අන්න ඒ වගේ වෙලාවලදී තමයි අපි හුඟක් වෙලාවට බයොප්සි පරීක්ෂණයකට යොමු වෙන්නේ. එහෙම නැත්තම් හුඟක් වෙලාවට සායනික පරීක්ෂාවක් සහ ඩර්මටොස්කොපි පරීක්ෂාවක් මගින් අපිට බොහෝ වෙලාවට මේ රෝග නිర్ణයට එන්න පුළුවන්. නමුත් ඔබ ඇහුවා වගේ බ්ලඩ් රිපෝර්ට්ස් ගන්න වෙලාවල් රුධිර පරීක්ෂණවලට යොමු වෙන වෙලාවල් නැතුව නෙවෙයි. විශේෂයෙන්ම අපි හිතනවා මේ කාන්තාවකට මේ ඇන්ඩ්‍රොජෙනික් පැටර්න් හෙයා ලොස් එකක් කියලා තියෙන වෙලාවල් වලදී ඇයට හෝමෝන අධික්‍රියාකාරීත්වය පිළිබඳව වෙනත් ලක්ෂණ අපිට පෙනුනොත් අපි කියනවා මේ හයිපර් ඇන්ඩ්‍රොජෙනිසම් කියලා. සමහර වෙලාවට මේ අපි ළඟට එන පුද්ගලයාගේ පීරියඩ් වල ගැටලු ආර්ථභාවයේ ගැටලු තියෙනවා නම් එයාගේ බෙල්ල අත්යට තද කළු පැහැයක් තියෙනවා නම් අධික ලෙස කුරුලෑ තියෙනවා නම් ගොඩක් මහත නම් අපි හිතනවා සමහර වෙලාවට මෙයාට මේ තවත් හෝමෝන පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන් කියලා. අන්න එහෙම වෙලාවලදී අපි එයාගේ හෝමෝන් ප්‍රොෆයිල් එකක් කරන්න යොමු වෙනවා. ඒ වගේම දුලිනි කොණ්ඩේ සම්බන්ධ අවස්ථාවලදී මං කිව්වා තයිරොක්සින් මේ හෝමෝනේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැදගත් කියලා. ඒක නිසා තයිරොයිඩ් හෝමෝන් එකත් අපි හුඟක් වෙලාවට ඇසස් කරලා බලනවා. ඒ වගේම අපිට අවශ්‍යතාවය දැනුනොත් සමහරලාට ඇඟේ යකඩ ලෙවල් එක ඒ වගේ රුධිර පරීක්ෂණවලට යොමු වෙන්න සිද්ධ වෙනවා.
ඉතින් අපි අද ගොඩක් කතා කරා මොනවාද මේ කොණ්ඩෙ යන හේතු කියලා. ඉතින් ඩොක්ටර් සුරම්මිකා දැන් අපි කතා කර මොනවාද අපිට කොණ්ඩෙ යනව නම් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් කියලා නේද? අපි පටන් ගත්තොත් අර ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝෆේෂියා වලින්, ඒ කියන්නේ අපිට දැන් තරුණ වයසේ ළමයි එනවනේ ඔය කොණ්ඩෙ යනවා කියාගෙන. එතකොට ඔබ මොන වගේ ප්‍රතිකාර දොන්ට භාවිතා කරන්නේ? අපිට මොන වගේ දේවල්ද ඒ වගේ දරුවෙක්ට දෙන්න පුළුවන්? ඔව්. ඇත්තටම දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපි අර ටීලෝජොන් ඉෆ්ලූයම් එහෙම නැත්නම් යම් කිසි හේතුවකට පස්සේ යන කොණ්ඩේ යෑමකදී අපිට කලබල නැතුව ඉන්න පුළුවන්, මොකද කාලෙත් එක්ක මේක යථා තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් ඇන්ඩ්‍රොජෙනික් ඇලෝපීෂියා නැත්නම් පැටර්න් හෙයාර් ලොස් වලදී අපිට ඒ සහතිකය දෙන්න බෑදුලිනි. අපි මේකට කලින් ටෙන් වෙන තරමට ප්‍රතිකාරවලට යොමු වෙන තරමට අපිට වාසි. මොකද මම කිව්වා මෙතනදි වෙන්නේ මේ හෝමෝන ඉෆෙක්ට් එක නිසා අපේ කොණ්ඩේ මුල ක්‍රමක්‍රමයෙන් පොඩිවීමක් කියලා. ඉතින් මේ කොණ්ඩේ මුල පොඩිවීම නවත්ත ගත්තොත් ඉක්මනට අපිට මේකේ ප්‍රතිඵල හොඳින් ලබා ගන්න පුළුවන්. නැත්තම් ක්‍රම කාලයක් ගියාට පස්සේ මේ හෙයා ෆොලිකල් එක ගොඩාක් පොඩි වෙලා ගියාට පස්සේ අපිට මේක නැවත ගන්න අපහසුතාවයකට පත් වෙනවා. එතකොට ඔබේ ආරේ, ඔබ දන්නවා ඔබේ පවුලේ ඔබේ ආරේට මේ කොණ්ඩෑම තියෙනවා නම්, එහෙම කෙනෙක්ගේ මෙහෙම ඔබට කොණ්ඩෙ තුනී වීමක් දැනෙනවා නම් මුලම අවස්ථාවේදී චර්ම රෝග වෛද්‍යවරයෙක් ළඟට යොමු වුණාම ඔබට සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම එන කෙනෙක් අපි ඇසෙස් කරලා බලනවා මේක කොච්චරක් දුරට ඇඩ්වාන්ස් වෙලාද, කොච්චරක් දුරට මෙයාට මේක තියෙනවද කියන එක ඇසෙස් කරලා බලලා ඔබට දෙන ප්‍රතිකාර අපි තීරණය කරනවා. ඇත්තටම මේකට සාර්ථක ප්‍රතිකාර තියෙනවා. නමුත් පළවෙනියෙන්ම කියන්න ඕනේ මේක අපිට නිට්ටාවටම නැති කරලා අයින් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි දුලිනි. මොකද මේක රෝගී තත්ත්වයක් නෙවෙයි. මේක ඔබේ ජාන බලපෑම හින්දා එන ඔබට උරුම වෙලා තියෙන දෙයක්. ඒතර අපිට කරන්න පුළුවන් මේක පාලනයක්. මේ පාලනයත් එක්ක මේ කොණ්ඩෑම අපිට නැවත්තන්න පුළුවන්. يعني යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ නැවත වැවෙන්නත් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. මොකද මේ ප්‍රතිකාර මේක ලෙඩක් නොවෙන නිසා අපිට මැජික් එකකින් වගේ ඉතාමත් ඉක්මනින් මේක යථා තත්ත්වයටපත් කරන්න බෑ. නමුත් ඔබට ඉවසීමෙන් මාස එහෙම නැත්නම් වසර කීපයක් මේකට යෙදෙන්න පුළුවන් නම් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට තියෙන ප්‍රතිකාර ගැන කිව්වොත් අපි පළවෙනියටම මේ හෝමෝන හෙයා රූට් එකට බලපාන තැන බ්ලොක් කරන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. ඇන්ටි ඇන්ඩ්‍රොජන්ස් අපි මේ සඳහා ප්‍රතිභාවිතා කරනවා. මේකෙදි පිරිමි පාර්ශ්වයට සහ කාන්තා පාර්ශ්වයට අපි දෙන ප්‍රතිකාර වෙනස්. අපි පිරිමි කෙනෙක්ට මේ සඳහා ෆෙනස්ටරයිඩ් කියන බෙහෙත් එක දෙනවා. නමුත් කාන්තාවන්ට අපි ගොඩක් වෙලාවට ස්පයිනොලැක්ටෝන් වගේ ප්‍රතිකාරයකට යන්න පුළුවන්. මේකෙදි කරන්නේ මේ හෝමෝනවලින් කොණ්ඩේ මුලට ඇතිවෙන බලපෑම අවම කරන එක. එතකොට ඒත් එක්කම අපි ඔගොල්ලෝ හැමෝම මං හිතන්නේ දැන් අහලා තියෙනවා මිනොක්සිඩිල් ගැන. මිනොක්සිඩිල් වලින් කොණ්ඩෙට ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. මේකෙදි කොණ්ඩේ මුලට වගේම කොණ්ඩේ නැවත වර්ධනයටත් මිනොක්සිඩිල් වලින් ප්‍රතිඵල තියෙනවා. ඉතින් අපි එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට ගැළපෙන විදිහට මේ ඇන්ටි ඇන්ඩ්‍රජන්ස් සහ මිනොක්සිඩිල් සම්බන්ධ කරලා කම්බයින් කරලා තවත් සමහර සප්ලිමන්ට්ස් වෙන්න පුළුවන්, ෂැම්පූස් වෙන්න පුළුවන්, මේවා සම්බන්ධ කරලා අපිට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඔව් ඩොක්ටර් සුරම්මිකාර, මිනොක්සිඩිල් ගැන කිව්වනේ, ඔයා කිව්වනේ එකෙන් ගොඩාක් අපිට ප්‍රතිලාභයක් තියෙනවා කියලා. එතකොට මේ දැන් අර මිනොක්සිඩිල් ගොඩක් රටවල එක ඕවර් ද කවුන්ටර් ප්‍රොඩක්ට් එකක් විදිහට, يعني නෝමල් ගිහිල්ලා සා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව දොස්තර කෙනෙක්ගේ තුණ්ඩුවක් නැතුව ගන්න පුළුවන්. ඇත්තටම මේ මිනොක්සිඩිල් භාවිතා කරන්න අපිට ඕනම ලෙඩකට කොණ්ඩ යනකොට අපි මේ මිනොක්සිඩිල් බහුලව භාවිතා කරනවා නේද? පොඩ්ඩක් ඒක ගැන අපි වැඩිපුර දැනුවත් කරොත් කොහොමද අපි ඒක පාවිච්චි කරන්නේ, කොයි විදිහටද ඒක කොයි තරම් කාලයක් පාවිච්චි කරන්න ඕනේද කියන එක? ඔව්, මිනොක්සිඩිල් එක එක ප්‍රතිශත වලින් එනවා. 2% සහ 5% තමයි බහුලව භාවිතා වෙන්නේ ලංකාවේ. අපිට ඒ ප්‍රතිශත තමයි හුඟක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒක හුඟක් වෙලාවට කාන්තාවන්ට අපි 2% දෙනවා. නමුත් ඒක රිස්පොන්ස් එක අනුව පස්සේ කාලෙකදී 5% දක්වා අපි වැඩි කරනවා. නමුත් පිරිමි පුද්ගලයන්ට බොහෝ වෙලාවට අපි 5% තමයි
පාවිච්චි කරන්න. මේක දියරයක් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. නමුත් සමහර වෙලාවට ෆෝම් එකක් විදිහටත් එන්න පුළුවන්. ඉතින් මේ දියරය බින්දු විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, ස්ප්‍රේ එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ඔබේ හිසේ ඝනත්වය අනුව. ඉතින් මේ පාවිච්චි කරන ප්‍රමාණය මොන තත්වයට අපි දුන්නත් හුඟක් වෙලාවට අපි මිලිලීටර් එකක් තමයි එක ඇප්ලිකේෂන් එකකදී පාවිච්චි කෙන්නේ. එතකොට මේ ඔබ පාවිච්චි කරන මිනොක්සිඩිල් එක හොඳ ප්‍රමිතියෙන් යුතු එකක් වෙන්න ඕනේ. මොකද නැත්නම් ඒත් එකත් එක්ක අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. කොණ්ඩේ ඉස්කබල ඉරිටේට් වෙලා කහන දන තත්වයක් එන්න පුළුවන්. ඒක එහෙම වුණොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගෙන් ඒ සඳහා ප්‍රතිකාර ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ මිලිලීටර් එක ගන්න හැටි ඔබ ගන්න මිනොක්සිඩිල් බෝතලේ සඳහන් වෙලා තියෙනවා කොච්චරක් ප්‍රමාණය කොහොමද ඒක ගන්න කියලා. ඒක කොණ්ඩෙට නෙවෙයි අපි අප්ලයි කරන්න ඕනේ, ඉස්කබලට. ඉස්කබලට කරලා ඔබේ ඇඟිලි තුඩු වලින් මේක හැමතැනටම අවශ්‍ය ප්‍රමාණයට පතුරවලා අත් දෙක ඔබ හොද ගන්න ඕනේ. ඒ වගේම මිනොක්සිඩිල් අප්ලයි කරනකොට ඔබ කල්පනා වෙන්න ඕනේ මේක මූණේ නොගෑවෙන විදිහට. මොකද මිනොක්සිඩිල් ගෑවෙන තැන්වල කොණ්ඩේ වැවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබ ඉස්කබලට මිනොක්සිඩිල් පාවිච්චි කරනකොට මේක නළල දිගේ මූණට බේරුනොත් සමහර වෙලාවට ඔබට අනවශ්‍ය විදිහට මූණේ රෝම වැවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මිනොක්සිඩිල් ලංකාවෙත් ඇත්තටම ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන්. නමුත් හැම රෝගී තත්වයකටම කොණ්ඩේස පිළිබඳ තියෙන හැම රෝගී තත්වයකටම මිනොක්සිඩිල් පාවිච්චි කරන්න ඕනේ කියන එක අපිට කියන්න බෑ දුලිනි. ඒකින්ද මට හිතෙන්නේ නම් ඔබ මිනොක්සිඩිල් පාවිච්චි කරන්න යොමු වෙනම නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙනම මිනොක්සිඩිල් භාවිතයේ පටන් ගන්න එක හොඳයි කියලා. මොකද අනික් එක මිනොක්සිඩිල් කියන්නේ ලොง ටර්ම් ට්‍රීට්මන්ට් එකක්. සමහරු මිනොක්සිඩිල් පාවිච්චි කරලා අපි ළඟට ඇවිල්ලා කියනවා මං එක බෝතලයක්ම ගෑවා නමුත් මට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා. නමුත් සාමාන්‍යයෙන් එක බෝතලයක් කියන්නේ අපි මාසයකට වගේ පාවිච්චි කරන ප්‍රමාණය. මාසයක් කියන්නේ කොහෙටවත්ම ප්‍රමාණවත් දෙයක් නෙවෙයි. මිනොක්සිඩිල් කියන්නේ ඒකේ ඉෆෙක්ට් එකත් පේන්නත් සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් යනවා. මොකද හමේ වගේ නෙවෙයි, මේක උරාගෙන කොණ්ඩේ මුලට වැඩ කරලා කොණ්ඩයක් ඉස්කබලින් එළියට එන්න මාස දෙක තුනක් යනවා. ඉතින් ඒක නිසා ඔබ මේ ගැන හරියටම ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් දැනගෙන පාවිච්චි කරන්න පටන් ගන්න එක සුදුසුයි කියලා තමයි මට හිතෙන්නේ. ඔව්, එතකොට ඩොක්ටර් සුරාමිකා, දැන් ගොඩාක් දෙනෙක් කතා කරනවා මේ දවස්වල PRP බලපු බලපු තැන PRP ට්‍රීට්මන්ට්ස්. අපිට චුට්ටක් දැනුවත් කරන්නකෝ මොකද්ද මේ PRP කියන්නේ? එතකොට මොකද්ද මේ PRP වල වැදගත්කම කියලා? ඔව්, ඇත්තටම PRP කියන්නේ ගොඩාක් වැදගත් දෙයක් තමයි, ගොඩාක්ම බෙනිෆිට්ස් තියෙන. PRP කියලා කොට නමින් අපි කියන්නේ ප්ලේට්ලට් රිච් ප්ලාස්මා. මේකම නැත්තම් රුධිර පට්ටිකා සාන්ද්‍ර තරලයක්. මේක අපි ඔබ දන්නවා ඇති ගන්නේ අදාළ පුද්ගලයාගෙන් නැත්තම් ඔබේම ලේවලින්. ලේස් ඉතාමත් සුළු ප්‍රමාණයක් අරගෙන අපේ මැෂින් එකක් එක්ක මේක සාන්ද්‍ර කරලා මේ ප්ලේට්ලට් කොන්සන්ට්‍රේට් එකක් අපි හදා ගන්නවා. මේකේ තියෙන වැදගත්කම තමයි මේ ප්ලේට්ලට් එක සම්බන්ධ වෙලා growth factors කියලා අපි කියන, ඒ කියන්නේ අපේ මේ හැමේ සහ හිසකෙස් වල වර්ධනයට බලපාන වර්ධක කොටස් ඉතාමත්ම අධිසාන්ද්‍රණයෙන් මේකේ අඩංගු වෙනවා. එතකොට මේක අපි එන්නතක් විදිහට මේ කොණ්ඩේට ලබා දුන්නාම, හිස්කබලට ලබා දුන්නාම අපි අර පැලෑටියකට පොර දානවා වගේ මේ කොණ්ඩේ මුලට පොඩි පෝෂණයක් අපි ඇඟට ගන්න විටමින් එකකින්, එහෙම නැත්නම් ඔළුවට අප්ලයි කරන සීරම් එකකින් ලබා ගන්න පුළුවන්වට වඩා 100 ගුණයක් විතර හයි ඩෝස් එකකින් මේ වර්ධක සංඝටක කොණ්ඩේ මුලට ලබා දෙන්න පුළුවන්. එතකොට අපි අර ඉස්තරහා සඳහන් කරපු කොණ්ඩේ මුල පොඩිවීම නවත්තන්නත් මේකෙන් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම අලුත් කොණ්ඩේ වර්ධනයටත් මේකෙන් ලොකු ප්‍රතිඵල තියෙනවා. ඉතින් PRP කියන්නේ දුලිනි අපි හරියට මේක ලබා ගත්තොත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් ඔප්ෂන් එකක්. ඇත්තටම හරි වැදගත් ප්‍රතිකාරයක්. නමුත් ඩොක්ටර් සුරම්බික අපි කියන්න ඕන දෙයක් තමයි මේක නිට්ටාවට සනීප වීමක් නෙමෙයි නේද? ඔබ හරි. ඔව්, ගොඩක් අයට තියෙන මතයක් තමයි ආ PRP එකක් කරොත් මගේ කොණ්ඩෙට ඔක්කොම හරි කියලා. නමුත් එහෙම නෙමෙයි නේද? එහෙම නෙවෙයි. මොකද ගොඩාක් තරුණ ළමයි මගේ ළඟට එනවා මේ يعني මේ රූප වහිනි දැන්වීම් වලින් වෙනද දැන්වීම් වලින් පොඩ්ඩක් මං හිතන්නේ මිස්ලීඩ් වෙලා ඒගොල්ලෝ අර ඔබ කිව්වා වගේ හිතන්නේ මේ PRP කියන්නේ ටිකක් මිල අධික ප්‍රතිකාරයක්. එතකොට මේ වෙන කිසිම ඇසෙස්මන්ට් එකකට මේ Tamanට තියෙන රෝගී තත්ත්වය මොකක්
මොකක්ද කියලා හඳුරා ගැනීමකට ලක් වෙන්නේ නැතුව මට කොණ්ඩ යනවා කියලා කෙලීම ගිහිල්ලා PRP එකක් විඳ ගන්නවා. ඇත්තටම ඒකෙන් අපි හිතන තරම් මැජික් එකක් වෙන්නේ නැහැ. මේ PRP එක ඔබ කිව්වා වගේම සප්ලිමෙන්ටරි ට්‍රීට්මන්ට් එකක්. PRP එකකින් විතරක් කිසිම කොණ්ඩ යෑමක් නිට්ටාවටම සුව කරගන්න බෑ. එතකොට ඔබට ලබා දෙන පෙති ශරීරයේ අභ්‍යන්තරයේ සහ බාහිරයට ගන්න ප්‍රතිකාරත් එක්ක අත්වල් බැඳගෙන හරි මග පින්වීමකින් ගත්තොත් ප්‍රතිඵල ලබා ගන්න ට්‍රීට්මන්ට් එකක් තමයි PRP කියන්නේ. ඉතින් අපි අද ගොඩක් දේවල් කතා කරා. කොණ්ඩේ හැලියාමට හේතු මොනවද? එතකොට ඒක සම්බන්ධයෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? කියා PRP ප්‍රතිකාරය මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අද මේ සඳහා අපිත් එක්ක එකතු වුණේ විශේෂඥ වෛද්‍ය චර්ම වේද විශේෂඥ වෛද්‍ය ડોક્ટર සුරම්බිකා ඊරියගම. ඉතින් ડોક્ટર සුරම්බිකා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. ඉතින් මේ වගේම වැදගත් තවත් සාකච්ඡාවක් එක්ක ලබන සතියෙත් අපි ඔබ හමුවට එනවා. ඉතින් ඔබ සැමට ආයුබෝවන්.